ඇවිල්ලා මේක තියෙන්නේ කුණ්ඩසාලේට ඇවිල්ලා තෙල්දෙන්නේ ටවුන් එකේ මල්බෙරි තැන්න ෆාම් එක. දිගන නගරේ මාබේරි තැන්න ෆාම් එක පාර කරනවා නේද? අන්න හරි. ඔය කියන්නේ ලස්සනට මේ පැත්තට හැරිලෙද්දි තියෙනවා බඹර කන්ද රජමහා විහාරය. බඹර ගල රජමහා විහාරය. එන්න. ඊළ නගින්න කන්ද ගල උඩට බලන්න අට පිටාවේ ලස්සන සුන්දර සුන්දරත්ව අත්විඳින්න. ඔන්න අපි මෙතෙන්ට නැග්ගා. පොඩ්ඩ දුරයි. මේ ආපු පැත්ත. මේ බලන්න මේ අහල බලලා තියෙන ලස්සන. මේ ඔක්කොම වික්ටෝරියාගේ ජලාශය. හතිය වෙයි. කැලේට මෙන්න යන්න හදන්නේ බලන්න දේවල් තියෙනවා මේ ලැන් තියෙනවා උහා මේ ඔක්කොම බලන්න වෙලා ඇතු ඇවිල්ලා ගොඩක් නැවිලා කරලා යන්න ඕනේ මේ පොටකල්සෙන් අදන් එන්න එපා පන්සලක් ඇතුළේ ඉන්න යන්න ඕනේ ඒක නිසා අපි ගෙදර ගිහිල්ලා දිග කල්සමක් අඳගෙන තමයි ආවේ මාර්ගය ටිකක් ලිස්සන සුළුයි කොහොමද ඉතින් කැලේ යද්දි ගලුඩර නැගෙද්දි මාර්ගය ලේසි වෙන්නේ නැහැ නේ ඒක අමාරු වෙන්නේ මං ඉස්සරහට ගියාට පාර වැරදුනා මට මෙතන ගහලා තියෙන පැහැදිලි බෝඩ් එකක් පෙට්ටි කියලා කියලා. මේ පැත්තෙන් තමයි යන්න ඕනේ. මේ පැත්තෙන් නෙවෙයි. මේ පැත්තට පාර හැදිලා තියෙනවා. අපි යන්න ඕනේ මේ පැත්තෙන්. වැඩේ හිතුවට වැඩිය තොල් වේලිලා හති හැලිලා වතුරට බොන්න තීරණය කර අවසානයේ තව මේ වගේ 6 ගුණයක්වත් ඇති නගින් අඩුම ඊට පයින් හරි බල්ල පල්ලහැර කරලා ඇවිල්ලා කෑවා පොල් රොටි එළෝල් රොටි රහම රහයි ලුණු නිසාත් හොඳයි මේ උණුනුවෙන් කෑවා හැබැයි දැන් ඒ පිටි කාපු ටිකට තේක අල්ලලා දැන් හති වැටෙනවා දිබ වේලෙනවා පුදුම සන්තෝෂය දැනෙන මේ වෙලාවට මොකද මේ වතුර පොඩි බෝතල් දෙකක් ගෙනලා දැන් තමයි එකක් ඉවරයි
තමයි බයිකත් නැගිටින්නේ වතුර අරන් එන්න වතුර ෆිට්නස් තියෙන ප්‍රශ්නයක් නේ නැත්තම් වතුර අනිවාර්යෙන් ටිකක් අරන් එන්න වැඩිපුර ලස්සනයි මුල් වලින් ගල් වලින් තමයි නගින්න තියෙන්නේ හරි ලස්සනයි දකින්න ලස්සනයි දෙවැනි වතාවට හති හැලන අපි පේනවනේ බත්පි ගම්බරෝල කන්න එපා පිටි ජාති වැඩිය කන්න එපා පොඩ්ඩක් වයස මුණු පුරා යද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොකද කිලෝමීටරයක්වත් කන්දන්නක් ගන්න බෑ මොකද ඉස්සරහට තායි පෙට්‍රල් ප්‍රශ්නයක් එම ආවොත් ආවොත් ප්‍රශ්න වල මුණ දෙන්න වෙනවා නේද සස් ඔව් ඒකින්ද පොඩ්ඩක් මේ මම දන්නවා අපි වගේ නෙමෙයි හැමෝම ෆිට් ෆිට් කට්ටිය ජිම් යන කට්ටිය උනට මේක නගිදි පොඩ්ඩක් මේ ඇත්තටම ඇඟට මාර හතියක් ආවා හැබැයි මේ ඇතුළ හරි සීතලයි අවුෙන්නේ නැහැ මේ බලන්න තනි කර මේ වගේ මහ විශාල ගල් ගස් වලින් වැහිලා ගිහිලා තියෙන මුළු පරිසරයම මේ අවුවක් වැටෙන්නේ නැහැ ගල උඩට යනකම් අවුවක් නැහැ ඒක නම් ෂුවර් 100%ක්ම ඒත් පේනවනේ පුදුම සිසිලක් තියෙන හුලම් පාරකුත් එනවා ඇතුළට හැබැයි ගල උඩට එන්නේ නැහැ යට තිබෙන්නේ නැති හුලම් සැරට එනවා තව උඩට යන්න හොඳයි මේ අර කිව්වා වගේ අමතක කරන්න වතුර බෝතලයක් දෙකක් අනිවාර්යෙන් අරන් නැගි හරි උඩදී හම්බෙමු එනවා අපි හිතනවා භාගයක් විතර නැග්ගා කියලා උඩ නැගිදී තව view point එකක් හම්බුණා පොඩ්ඩක් බලන්න මේ පැත්ත ඒ පැත්තේ අපි යටි බැලුවා වගේම තරිය ලොකුවට පේනවා වික්ටෝරියා ජලාශය මෙතින් තවුලට ගියාම පැහැදිලිව පේයි ගස් කොළන් ගස්සේ පේනවා මදි වේ ටික දුරු පාට තියෙන මොකද එළියත් එච්චර පැහැදිලි නෑ වලාකුළු වැඩි හින්දාද බලමු උඩට ගිහින් ඉතුරු ටිකත් භාගයක් ආවා හිතන විදිහට කඳ සෑහෙන දුරක් ආවා මෙතින්නේ අපි යටින් දැක්ක ගල يعني ළඟටම ඇවිල්ලා ඉන්නේ දැන් එහෙම හිතනවා ගල පෙරලේ කියලා සැකේට අපිට කලින් නැගපු කට්ටිය ගොඩක් කෝටු එතු කරලා ගිහිල්ලා තියෙනවා මේ තේ මොකද ගල පොඩ ඇද වෙලා තින්නේ දැන් ගලේ ළඟට ගිහිල්ලා උඩ බලපුවාම ගලම පේන්නේ උඩ පේන්නේ නැහැ ගලේ පළුත් තියෙනවා ටික ඇද වෙලා වගේ තමයි යටට පේන්නේ මෙහෙම බලන්නකො පේනවනේ නිකන් ගල නිකන් දැම් වැටි වගේ ඒකින්ද මේ සැකේට අපිට කලින් නැගින්න ආපු කට්ටිය යාළුවෝ ඔක්කොම ගල් ටික මේ කෝටු කැවි එතු කරලා ගිහලා දිනා අදිශ්‍යයක් වුණොත් හුලම් පාරකටත් ඇල වුණොත් පොළන් අතර වෙන්න මෙතන නෑ යන්නේ මං තනියෙන් හේතු හදිසියක් වෙලා අපේ ගමසගට යන්න උනා අපෝ හැරිලා එයා ගිහිලා එයි හැබැයි ළඟට ආපු නිසා මේ මම යන්න නැතුව රතර වුණා එයා යනවා ඔන්න යල මුදුරට ආවා හා කොහොමද වැඩි අවින්න මල්ල දෙ තුන්දෙනෙක් කට්ටිය බහිනවත් හම්බුණා අපිට බලමු වැඩි මෙතනින් එහාට ඉතින් වික්ටෝරියා එක ඉස්සෙල්ලා අපි පෙන්නුවේ ජලාශය මේ පැත්තට පෙන් වික්ටෝරියා එක අද අපේ වෙලාවට වලාකුළු වැඩි
තෙල්දෙනියෙන් මල්බෙරි තැන්න ෆාම් එක පාරේ ඇවිල්ලා ටික දුරක් ඇවිල්ලා මම කිලෝමීටර් ගන්න හරියට බලාගෙන ආවේ නැහැ හොයාගෙන එන්න ඔක අඩියෙන් අඟලෙන් අඟල කියන්න ඕනේ නැහැ හොයාගෙන එන්න අපිත් හොයාගෙන එන්නේ එතකොට තමයි ඒක රහ තියෙන්නේ නියම රස තේරෙන්නේ පන්සලට ඇවිල්ලා පන්සලෙන් අවසර ගන්න බමරකන්ද බමරගල රජමහා විහාරය බමරගල රජමහා විහාරයේ හාමුදුරු වෙනවා හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන එතන පැහැදිලිව ගහලා තිනවා අවසරයක් නැතුව ඇතුළේම තහනම් කියලා ඒක අවසර අරගෙන ඊට පස්සේ නගින්න පටන් ගන්න උඩට එන්න හොඳ තැනක් බලන්න මට පිටාවම පේනවා අපි ටිකක් දවල් වැඩි මට හිතන විදිහට එක හවස් වරුවක නැත්නම් උදේම වගේ තමයි ඇත්තටම හොඳ බලලා එහෙම arrange කරගන්න එන්න මං කිව්වා වගේ පොඩිම ළමයි ගේන්න එපා අමාරුයි ලොකක් වැඩි හිටි කට්ටිය ගේන්න තේම අමාරුයි මැදි වයස අඩුම අවුරුදු 15 වැඩි මොකද ටිකක් අමාරුයි පාර ලේසි නෑ රිංගගෙන උඩින් නැගගෙන පුස්වල උඩින් නැගලා යන්න තියෙනවා ගල් ලොකුයි සමහර ගල් අඩි 5 5 6 ගල් ඒවට එල්ලිලා තව පොඩි ගල් වල සපෝට් එකෙන් නගින්න ඕනේ ඒක නිසා ඒව බලලා දැනගෙන දැක්ක නිසා කියනවා ඒක නිසා ඒ අමාරුයි වැටෙන්න එපා වතුර බෝතල් දෙකක් විතර අරන් එන්න මොකද හේතුව හරි හියුමිඩ් ඇඟට හරි තෙහෙට්ටුවක් නෙවෙයි ඇඟ වේඩිලා යනවා ඒක නිසා අර කැලේ මැදින් එද්දි ඒ ටික වතුර බොන්න වෙනවා ඒක නිසා වතුර අරන් එන්න නැත්තම් විජලනයටපත් වෙයි ඒක අනිත් ඒ තමයි අපි මේවා දෙන්නේ ඕගලන්ට සන්තෝෂ වෙන්න මේ තැන තිබ්බ විදිහටම ගෙනාපු ටිකත් අරගෙන ආපහු යන්න කිසි දෙයක් දාලා යන්න එපා Travel with Varuna YouTube channel එකට Facebook page එකට එන්න බලන්න ලයික් කරන්න subscribe කරන්න bell icon එක click කරන්න ඉස්තිදීදී තව video આવොත් ඔයගලට බලන්න පුළුවන් video આવොත් නෙමෙයි අනිවාර්යෙන් එනවා දිගටම videos ටිකක් දෙනවා හොඳ videos ටිකක් බලන්න පුළුවන් එන්න Travel with Varuna page එකට එහෙනම් බහිනවා පල්ලෙහාට thank you රැඳී හිටියට අපිත් එක්ක එනකම් සුබ පැතුම් නගින්න ගලට ඉතින් කොහමද බඹරගල විහාරයට ගිහිල්ලා බඹරගල ගඳ ගල නැගලා බඹරගලෙන් බැහැලා අපි එනවා දැන් නාන්න යන්න ඇගේ මහන්සි නිවා ගන්න දැන් මේ අපි ඉන්නේ හුළුගඟ ගාව අපි එන්නේ පොඩ පාලමෙන් එහා පැත්තට ආවා හුළුගඟේ අපි හුළුගඟේ ඉඳන් බලමු පොඩ්ඩක් කොහොමද view එක කියලා ගල නැගලා බැහැලා මතක් කරලා හැබැයි හුළු වගේ නාල යන්නත් එන්න ඕනේ. පේනවනේ කොහොමද කියලා. ගලාගෙන යන වතුර පාර තියෙනවා නියමයි. හොඳ ෆන් එකක් ගන්න පුළුවන්. අපි උඩට ගිහිලා පෙන්නන්න. ඉස්සරහ අපි හැරිලා යන්නේ. හැරතරත් පෙන්නන්න. අපි යන්නේ නාරම්බනාවට. හුළු ගඟෙන් දිගේ යන්න පොඩ්ඩක් උඩට. හොඳ තැනක් හොයාගෙන. දන්න තැනක් තියෙනවා. යසස් ඉන්නවනේ අපේ. යසස් ආපහු ආවා. ගල නැග ගන්න බැරි වුණාට දැන් ආය ආවා මාව එක්ක ගන්න. යනවා දැන් මේ පාලම පැන්නට පස්සේ අපි හරවනවා ඔන්න බලා ගන්න අපි හොඳ පැටිස් එකක් හම්බ වුණා. ගත්ත ඕඩර් එකකට ගහව පැටිස් එකක් අපි ඕඩර් එක පැක් කරනවා. මේ
ජනතා මේ හැපෙත කඩේ සමන ඕඩර් දුනොත් ගන්න පුළුවන් කොච්චර ලාම නැද නැගි අද ගන්නද නෑ නෑ කවුරු හරි අවිත වට ඕඩර් දුනොත් මට පැටිස් ටිකක් දෙන්න පැය දෙකක් යයි ඔව් ජනකමන් දීලා නම් පැය දෙකකින් ගන්න පුළුවන් ලු සෑහෙන වැඩ ටිකක් කරගත්තා නාගත්තා ගොඩක් පිංගතේ වැඩ කරගත්තා අපේ යසස් නාවලක් දුන්නනේ මාව ඒක නිසා එහෙනම් හම්බෙමු ආයෙ පාරක් එහෙනම් see you